ఫిట్నెస్ విత్ వరుణ ఆర్ యూట్యూబ్ ఛానల్ దగ్గర అందరి ఎక్కువ మాదిరి పిలిగాను అదాపికరాన్ని అడల్ట్స్ ఓన్లీ ఎక్సైజెస్ వల్ల పార్ట్ ఫోర్ ఇక నా కలిగి కీళ్ళ తీయడం వాళ్ళకి మే ఎక్సైజ్ సిరీస్ సరసం కరల తీయన్నే వయసు అవుదు హెట హెట పహట వెడి వయసుల ఇన్న కట్టిట కరణ పులం విధిట అద విశేషం కరాన్ని అద మే కరణ సెషన్కి ఎక్సైజ్ హయాక్ తీయను අපි 15කට කවුන්ට් කරනවා 15 ගානේ එක්සයිස් 6ක් කරනවා ඒ 6ම මම පුටුවක වාඩි වෙලා කරලා බෙන්නනවා ඒ කියන්නේ සමහරක් අය අපිත් එක්ක ඉන්නවා ඒගොල්ලන්ට හිටගෙන මේ සේරම කරන්න අමාරුයි තුනටිය ප්‍රශ්න කොන්දේ ප්‍රශ්න ඒ වගේ එක එක ප්‍රශ්නත් එක්ක තියෙන එතකොට ඒගොල්ලන්ට කරන්න පුළුවන් විදිහට මම මේ හැම එකක්ම කරන්න කොහොමද කියලා පුටුවේ වාඩි වෙලා කරලා බෙන්නනවා එතකොට හැම දිනෙකම මේවට සහභාගී වෙලා කරන්න පුළුවන් රයිට් එතකොට මුලින්ම පටන් ගද්දී මම අද ගොඩක් වෙලා කරන්නේ කාඩියෝ සහ ස්ට්‍රෙචින්ග්ස් ගොඩක් කරන්නේ එක්සයිස් හය තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ මේ වීඩියෝ එක ගොඩක් දිගට යන හින්දා මුලින්ම අපි විනාඩි 3ක් විතර මේ විදිහට එකතන ඇවිදිනවා මේ ඇවිදින එක අපිට පටන් ගන්න පුළුවන් විතර ඉඳ ගන්න තියෙන විදිහකට මේ විදිහට අපි ඉස්සරහට ඇවිදිනවා ඊට පස්සේ පිටිපස්සට ඇවිදිනවා ඒ වගේම අද්දක මේ විදිහට උස්සගෙන බැලමිටින් නවන්න නැතුව මේ විදිහට අද්දක උස්සගෙන සහඩයි පිටිවසරයි ඇවිදින්න පුළුවන් මේකෙන් වර්ක් වලට අපේ සම්බරතාවය වැඩි දියුණු වෙනවා මේ විදිහට අද්දක උස්සගෙන යනකොට ඔබ අපි සාමාන්‍යයෙන් අද්දකින් තමයි ගොඩක් සම්බරතාවය ගන්නෙ නමුත් අද්දක උස්ස ගත්තාම මේ අද්දකින් එන සම්බරතාවය නැති වෙන හින්දා අපි බඩේ මසල්ස් වලින් මේ සයිඩ්ස් වලින් තමයි අපේ සම්බරතාවය ගන්නෙ ඒක හින්දා ඒ වගේම කරන එක ගොඩක් වැදගත් ඊට අමතරව අපිට මේකම දකුණු පැත්තට වම් පැත්තට මේ විදිහට යන්න පුළුවන් පිටිපස්සට යද්දි බොහොම පරිස්සමින් යන්න ඕනේ පිටිපස්සේ වඩු මුට්ටු වුණා හරි තියනවාද කියලා සැලකිලිමත් වෙන්න ඕනේ පැටලිලා වැටෙන්න පුළුවන් ඊළඟට අපි මේකම හිටගෙන කරන්න අමාරු වෙන්නත් පුළුවන් පුටුවේ වාඩි වෙලා කකුල් දෙකෙන් මේ විදිහට එක්සයිස් එක කරලා පොඩ්ඩක් වෝම් අප් කරගන්න අද්දගත් මේ විදිහට දාගන්න පුළුවන් එතකොට අපි හිටගෙන මේ හැමදේම කරන්න ඕනේ කියලා එකක් නැහැ රයිට් ඒ විදිහට අපි කාඩියෝ ටිකක් කරනවා කාඩියෝ කියන්නේ අපේ ලේගමන ගමනේ පොඩ්ඩක් වැඩි කරලා අපේ සර්කියුලේෂන් එක පොඩ්ඩක් වැඩි කරගන්න තමයි මේ විදිහේ දේවල් ටිකක් කරන්නේ මොකද අපි ස්ට්‍රෙචින්ග්ස් ටිකක් කරනවා ඒ කියන්නේ අපේ මේ ඒ කියන්නේ ව්‍යායාමයක් නොකර අපි කියන්නේ එකම දන තිවිලා පොඩ්ඩක් කර තදලා තියෙන අපේ සම් ජොයින්ට්ස් ඊළඟට ඒ වගේ ස්ටිෆ් තැන් ටික දිගහැරලා ගන්න තමයි ස්ට්‍රෙචින්ග්ස් කරන්නේ අපිට බිල්ලට කරන්න පුළුවන් මේ විදිහට දෙපැත්තට 10ක් විතර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟට අද්දක ඇලමිටින් නවන්න නැතුව මේ විදිහට ඇඟ ළඟින් මේව අපිට අද්දක කරකවන්න පුළුවන් දෙක ඇඟ ළඟින් ගන්න මේ හරිය නෙවෙයි 1 2 3 4 5 රණි පෙත්‍රත් ආයි පුළුවන් 1 2 3 4 5 මේවා මේ පහ ගානේ නෙවෙයි 10 ගානේ කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඊළඟට අපි මේ අපේ ඉන මේ කකුල් ටික මේ විදිහට තියාගෙන අපි දෙපැත්තට මේ විදිහට යනවා මේක වාඩි වෙලා කරන්න පුළුවන් හිටගෙන කරන්න පුළුවන් අපි හිටගෙන කරනවා නම් මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 ඉතින් දැන්නේ ඊට පස්සේ කකුල් දෙකට අපිට කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ කාප්ස් වලට මේවත් කාප්ස් දෙකට කරන එක්සයිස් කරන එක ගොඩක් ගොඩක් වටිනවා ඒකෙදි අපි හිටගෙන ඒක කරද්දී කකුල් දෙක හැමතිස්සම තියාගන්නේ
අඟල් 4ක විතර පරතරයක් ඇතුව ගොඩක් ඈතින් තියන්නේ ඊට පස්සේ අපි ඇඟිලි දුර වලින් මෙහෙම ඉස්සෙනවා දැන් මේ පුඩුවට බරක් දෙන්නේ නැහැ පුඩුව මං අල්ලගන්නේ බැලන්ස් එකට විතරයි මෙතන ඊට පස්සේ අපි මේ විදිහට ඇඟිලි දුර වලින් උඩට ගිහිල්ලා උඩ තප්පර දෙකක් විතර ඉඳලා හිමීට පල්ලෙහාට එනවා right 1 2 3 4 5 we are not going to get down 6 7 8 9 10 right it was say you got it you relax kar lena අපි එක්සයිස් ටික පටන් ගන්නවා right වෙනද වගේම අදත් අපිට ඕන වෙන්නේ පොඩි ඩම්බෙල් දෙකක් එහෙම නැත්නම් පොඩි වතුර බෝතල් දෙකක් මොන හරි එක සමාන බර දෙකක් ඊළඟට වතුර බෝතලයක් ඕන වෙනවා හැම තිස්සෙම අපි එක්සයිස් කරද්දී වතුර පොඩ්ඩ බිබී තමයි කරන්නේ right පළවෙනි එක අපි මේකට කියන්නේ deadlift කියලා කියන්නේ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් අර අපි ගොඩක් බරක් උස්සගෙන කරන ඩෙඩ්ලිෆ්ට් වගේ එකකම ඒකෙම බොහොම සිම්පල් ෆෝම් එකකින් තමයි ඒක අපි අද කරන්නේ. ඒකෙදි ඩම්බෙල් එක මේ විදිහට අල්ලගන්නේ. ඩම්බෙල් හරි මොන වගේ අපි ගාව තියෙන බර. ඊට පස්සේ මේක අපි මෙහෙම ඉස්සරහින් මෙහෙම තියාගන්නවා. තියාගෙන අපි මේ විදිහට පාත් වෙනවා. හරි. මේක පාත් වෙනදී වැදගත්ම කාරණා තමයි අපි පිට සම්පූර්ණයෙන් හරි කෙලින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කියන්නේ ස්ට්‍රේට් බෑක් එකක් තියෙන්න ඕනේ. මේ විදිහට අපි පල්ලෙහාට යන්නේ. මෙතනදී අපි පිට කොන්දට තුනටියට පොඩ්ඩක්වත් බරක් දෙන්නේ නැහැ. ඒකට තමයි අපි මේ විදිහට තියාගන්නේ. අපි තට්ටම් පුළුවන් තරම් ඈතට පිටිපස්සට දාලා මේ විදිහට මෙහෙම යන්නේ. තනිකරම අපි මේකේ අපේ ශක්තිය එෆර්ට් එක දාන්නේ මෙතනින්. මේ තට්ටම් වල තියෙන මේ මසල්ස් වලින් තමයි අපි එෆර්ට් එක දාන්නේ. දණිස් දෙකින් දාන්නේ නැහැ පොඩ්ඩක්වත්. එතකොට මේ විදිහට යන්නේ. හුස්ම ගනිද්දී පල්ලෙහාට යද්දී අපි හුස්මක් ගන්නවා මම කලින් කිව්වා වගේ හැමතිස්සෙම අපි ශක්තිය දාද්දී එෆර්ට් එක දාද්දී තමයි හුස්ම එළියට දාන්නේ එතකොට පල්ලෙහාට යද්දී මේ එෆර්ට් එක දාන්න තියෙන දා හුස්මක් ගන්නවා උඩට එද්දී හුස්ම එළියට දානවා right කොවිලියොත් අපේ මේ පිට මේ මේ මෙහෙම කුදු කරගෙන මේ කරන්නේ නැහැ. එතකොට කෙලින්ම පිට කොන්දර දෙන්නේ. ඉන්න පුළුවන් තරම් පපුව ඉස්සරහට දාලා බඩ පුළුවන් තරම් ඇතුළට දාගෙන මේ විදිහට තමයි අපි පල්ලෙහාට යන්න ඕනේ. right. ඒක අපි 15ක් කරනවා. මම දෙවිදියෙම කරලා බෙන්නුන 15 කරගෙන යන ගමන් මම පුටුවෙත් වාඩිලා ඉතුරු ටික කරනවා. right. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 right එකේදී අපි හිටගෙන කරත් වාඩිලා කරත් මෙතනින් විතරයි effort එක දාන්න. හරි. දෙවෙනි exercise එක side braces. ඒකෙදී අපි මේ විදිහට අත් දෙක දෙපැත්තට උස්සනවා. මෙහෙම. මේ ගානට අත් දෙක දෙපැත්තට උස්සන්නේ අපිසම උරහිස් ගානට විතරයි අත් දෙක උස්සන්නේ. ඊට වඩා මෙහෙ උස්සන්නේ ඒක වැඩි අමාරුයි එතකොට අපේ මේ උරහිස් ජොයින්ට්ස් වලට ඒ නිසා අපි හැමසෙම මේ ගන්නට උස්සලා ඉමීට පල්ලෙහාට දානවා right ඒක තමයි අපේ අත් වලට කරන එක්සයිස් එක ඒකත් එක්ක මම කබල් කරලා තිනවා ඉස්සරහට පොඩි ලන්ජ් එකකුත් කරනවා ඒ කියන්නේ අපි මේ විදිහට ඉස්සරහට අඩියකුත් තියනවා එතකොට මේ දෙක මේක අපි කබලක් මේ විදිහට මාරුයි මාරුවට යන්නේ ඒකත් එක්ක මේ එක්සයිස් එක කරන්නේ
තොට ඒක අපි වාඩිලත් කරන්න පුළුවන් වාඩිලා කරද්දී අපිට කකුල් දෙකෙන් මෙන්න විදිහට කරන්න පුළුවන් මම ඒක කරලා පෙන්නනවා right මේකේ 15 යනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 හිටගෙන බෑ කියලා ප්‍රශ්නයක් නෑ වාඩිලත් අපිට සෑහෙන ලොකු එෆර්ට් එකක් දාන්න පුළුවන් ඒ විදිහට right තුන්වෙනි එක්සයිස් එක ඒකදී අපි ඩම්බෙල්ස් එක මේ විදිහට අල්ලගන්නේ මේක අපි බයිසෙප් කර්ල් එකක් යන්නේ බයිසෙප් කර්ල් එක කියද්දී අපි මේ විදිහට උස්සනවා අත් දෙක හරි මේකේ වැලගත්ම කැලල තමයි අපේ වැලමිට වල් දෙක දරැඟට තද වෙන්න තියෙනවා අපි වැලමිට පොඩ්ඩක්වත් හොල්ලන්නේ නෑ මේකේ වැලමිට මෙහෙම තියෙනවා බයිසෙප් කෙන් මෙතන මසල් එක මේකට තමයි එක්සයිස් එක කරන්නේ අනිත් ඒවා මම මුලින්ම කියලා දෙන මූලිකම දෙයක් තමයි ව්‍යායාම වලදී එෆර්ට් එක දාද්දි හුස්ම එළියට right මේ විදිහට යන්නේ හිමීට යන්නේ මේක අපි ඩම්බෙල් දෙක උස්සද්දි අපේ බයිසෙප් එක නැත්තම් මේ මසල් එක වැඩිම ගානකට තද වෙන ගානට උස්සලා එතනින් නවත්තනවා ඊට වඩා උඩට මේක උස්සන්නේ නැහැ එතකොට ආපහු මේක රිලැක්ස් වෙනවා එහෙනම් මේ ගන්න උසලා එමේ මීට පල්ලයට දාන්න. right එතකොට ඒක අපි අද කරන්නේ පොඩි ස්කොට් එකකුත් එක්ක. ඒ කියන්නේ අත් දෙක විතර නෙවෙයි කකුල් දෙකටත් දැනෙන්න ඕනේ හින්දා පුළුවන් ගානකට ස්ලයිඩ් ස්කොට් එකක් යනවා මේ විදිහට. පුළුවන් ගානට පල්ලයට යන්නේ. right ඒ කියන්නේ පුළුවන් නම් මේ ගානට යනවා. ඒක අමාරු නම් මේ විදිහට යනවා. එමෙ නැත්තම් වාඩිලා කරන්න පුළුවන් ඒකත් අපි කරමු right මේක 15 යම් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 මේ විදිහට තමයි ඒක කරන්නේ හරිදිසෙම ස්කොට් එකකදී අපි පල්ලෙහාට යද්දී මෙතනින් විතරයි අපි එෆර්ට් එක දාන්නේ අපේ බර මෙහෙම කෙලින් ගිහිල්ලා විලුඹ දිගේ තමයි පල්ලෙහාට යන්නේ අපි කොයි වෙලාවත් අපේ කකුල ඇඟිලි වලට බර ගෙනියන්නේ නැහැ විලුඹ හොඳට තදර තියෙන්න ඕනේ පොළවේ විලුඹ දිගේ තමයි අපේ ඇඟිලිම බර පල්ලෙහාට යන්නේ right ඊළඟ එක හතරවෙනි එක ඒකෙදි ෂෝල්ඩර් ප්‍රෙස් එක ඒ කියන්නේ මේ විදිහට අත් දෙකේ ඩම්බෙල් දෙක තියාගෙන මේ මුඩට ප්‍රෙස් කරනවා මේකේ වැදගත්ම කැලේ තමයි අපි මෙහෙම හිටගත්තාම ඩම්බෙල් දෙක තියෙන්නේ බර තියෙන්නේ මෙතන මෙහෙ නෙවෙයි මෙතන තියෙන්නේ එතකොට මේ විදිහට ප්‍රෙස් කරනවා අපි හැමතිස්සෙම මම කියනවා අපි හිතෙන් කර අපි කරන ඔසල් එක කනෙක් කරගන්න ඕනේ කියලා මේකෙදි අපි කනෙක් කරන්නේ උරපතු දෙක ඒ කියන්නේ ෂෝල්ඩර් බ්ලේඩ්ස් දෙක තමයි මේකෙදි අපි හිතෙන් කනෙක් කරගන්නේ අපි මෙතන පිටේ තියෙන ඒකෙන් එෆර්ට් එක දානවායි කියලා තමයි අපි හිත හිත මෙහෙම දාන්නේ right එතකොට හදිස්සම එෆර්ට් එක දාද්දි හුස්ම එළියට දාන්නේ බ්‍රීදින් යන්නේ බ්‍රීද් අවුට් හුස්ම ගන්නවා හරි එතකොට මේක මම හිටගෙන කරද්දි කරන්නේ එක ස්ටෙප් එකක් සයිඩ් ස්ටෙප්ස් වලට යන ගමන් තමයි කරන්නේ එතකොට වැඩිපුර අපිට කෝඩිනේෂන් එකක් ඇති වෙනවා ඒ කියන්නේ අපිට හිතන්න වෙනවා මේක වෙන මොනවාක්වත් හිත හිත කරන්න බෑ අපේ හිතත් හැමතිස්සම මේ එක්සයිස් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ එතකොට තමයි අපේ බැලන්ස් කෝඩිනේෂන් කියන ඒවා හැදෙන්නේ right මේක අපි යන්නේ
මේ විදිහට සයිඩ් ස්ටෙප් එකකට ගිහිල්ලා ෂෝල්ඩර් ප්‍රෙස් එක කරලා අපෝ මෙතෙන් දෙනවා මෙවැනි රයිට් වාඩිලා කරද්දිත් ඒ වගේ මෙයක් තමයි අපි කරන්නේ මේකෙත් 15 යමු මෙව ගත්ත ඩම්බල් දෙක 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 10 තියෙන තමයි අපි හතරවෙනි එක්සයිස් එක කරන්නේ ඊට පස්සේ පස්වෙනි එක ඒකට අපි කියන්නේ සීසෝ ආම්ස් කියලා ඒ කියන්නේ අත් දෙක මේ විදිහට සීසෝ එකක් වගේ දෙපැත්තට යනවා මාරු වීමකට මේකෙදි වැදගත්ම දේ තමයි අපි උරහිස් දෙක හරිකේ අපි හොඳට ස්ටඩි ඉස්සරහට දාගෙන තියාගන්න හොඳට පපුව ඉස්සරහට දාලා අපි මේ අත් දෙක මෙහෙම යද්දී පපුව අපේ උරහිස් එහෙමේ ඔල්ලන්නේ නැහැ උරහිස් දෙක හොඳට තදට තියාගන්නවා බොම රිලැක්ස් එකේ කෙලින් තියාගන්නවා අත් දෙක විතරයි මූව් වෙන්නේ මේ විදිහට රයිට් එතකොට මේක අපි ලන්ජ් එකකට ගිහිල්ලා එහෙම නැත්තම් අපි හිටගෙන මේ විදිහට හිටගෙන මේ විදිහට අපි එක අපල පස්සට තියලා මේකට අපි කියන්නේ රිවර්ස් ලන්ජ් එකක් කියලා මේ රිවර්ස් ලන්ජ් එකේ සම්පූර්ණයෙන්ම මේ විදිහටම පිටිපස්සට යන්න අමාරු විනා මේ පුළුවන් තරම් උඩ තියලා මේ විදිහට පොඩ්ඩක් පාත් වුණාම ඒත් රිවර්ස් ලන්ජ් එකම තමයි. ඒ කියන්නේ ඒක කරන්නේ අපි මේ කකුල් වලට කකුලේ මසල්ස් වලට හිප් එකට එක්සයිස් එකක් හම්බෙනවා මේකදී. අපි ඒවා හොඳට බලයක් යොදාගෙන ඉන්න ස්ට්‍රේන් එකක් දාගෙන ඉන්නේ. රයිට්? එතකොට මේක අපිට කරන්න පුළුවන් එක පැත්තකින් එක පැත්තකට මේ විදිහට 10යි අනිත් කකුල තියලා පිටිපස්සට 10යි. රයිට්? මම එතකොට පළවෙනි 10 එක කකුලක් තියලා කරලා ඉතුරු 10 මම පුටුවේ කරන්නේ. ඒකේ තේරුම කකුල මාරු කරලා ඉතුරු 10 කරන එක. රයිට්? මේ විදිහට මෙහෙම යන්නේ. 1 2 3 4 5 6 7 8 9 10 එතකොට අනිත් කකුල තියලා මෙහෙම යන්නේ. ඒක මම මෙතන පුටුවේ වාඩිලා. 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟට අපි යනවා අන්තිම එක්සයිස් එකට 6 වෙනි එකට ඒකෙත් අපි 15ක් යනවා ඒකෙදි කරන්නේ ඩම්බල් එක මේ විදිහට අල්ලගන්නේ මේ විදිහට අල්ලගන්න එකට අපි කියන්නේ හැම ග්‍රිප් එකක් කියලා. ඒ කියන්නේ මිටියක් අල්ලනවා වගේ මෙහෙම අල්ලගන්නේ අත් දෙක ඇඟ ළඟින් තියාගන්නේ. මෙහෙ නෙවෙයි තියන්නේ ළඟින් තියන්නේ. මෙහෙම ළඟින් තියාගෙන අපි අත් දෙක මෙහෙම පැලමිටින් නවන්නේ නැතුව අපි උස්සනවා මෙතනට. ඒ කියන්නේ අපි උරහිස් මට්ටමට මෙහෙම උස්සලා හිමීට අල්ලගෙන ගන්නවා. එතකොට ඒක මේ මේ ඩෙල්ටොයිඩ්ස් කියන මේ මසල් වලට මේ සයිඩ්ස් වලට හොඳට දැනෙනවා. හැම එකෙම වගේ මේකෙදි අපි එෆර්ට් එක දාද්දි හුස්ම එළියට එහෙම යන්නේ. එතකොට මේක අපි කරනවා පොඩි ස්කොට් එකක් එක්ක. ඒ කියන්නේ මෙහෙම පුළුවන් ගානට ස්කොට් එක කරනවා. පොඩි ප්‍රමාණයක් හරි කවන්නේ නැහැ මේ විදිහට. මොකක් හරි එෆර්ට් එකක් මෙතනින් දාන එක තමයි වඩාත් වැදගත්. රයිට්? ඒක අපි 15 කරමු. 5-10ක් හිටගෙන ගලලා පහක් වඩිලා කරමු. 1 2
3 4 5 6 7 8 9 10 11 12 13 14 15 right then අපි හැම exercise එකම 15 ගානේ කරා set ඒ වගේ exercise ಜಾති 6ක් කරා එතකොට මේ exercise වල මේක හැම කෙනෙක්ටම කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ ඒ කියන්නේ ශක්තියෙන් ඉතාලම වැඩි බොහොම නම් මෙසීදී ඇඟක් තියෙන ගැන් flexibility වැඩි strength වැඩි කෙනෙක්ට මේ වගේ පොඩි dumbbell දෙකක් නැතුව ටිකක් බර dumbbell දෙකක් අරගෙන මේක කරන්න පුළුවන් මේකේ එක cycle එකක් කරලා විනාඩියක් දෙකක් interval එකක් අරගෙන ආපහු මේක rewind කරන්න පුළුවන් මේ පළවෙනි එකට මේ exercise එකට මේකට rewind කරලා මෙතන ඉඳලා මේ set එක ආපහු මාත් එක්කම කරගෙන යන්න පුළුවන් එතකොට මේකේ මේ workout එකේ තීව්‍රතාවය එහෙම නැත්නම් intensity එක ඒ වගේම අපි කියන වර්කවුට් වොලියුම් එක වැඩි කරගන්න පුළුවන් වැඩි බරක් අරගෙන කරනකොට එහෙම නැත්නම් ඒ තරමට ශක්තියක් තමුගේ ශක්ති මට්ටම අනුව ගන්න බර තීරණය කරගන්න ඊගාට කීපාරක් කරනවද කියලා තීරණය කරන්න. ඒ කියන්නේ මේ ඉන් සයිකල්ස් දෙකක් කරනවද තුනක් කරනවද හතරක් කරනවද කියලා. ඒ වගේම අමාරුයි නම් මුලින්ම පටන් ගන්නවා නම් බර එක්ක මේක කරන්න අමාරුයි නම් නිකන් අත් දෙකෙන් කරන්න. ආයි බර මුකුත් ඕනේ නැහැ. හිටගෙන කරන්න එහෙමත් අමාරුයි නම් හිටගෙන අත් දෙකින් කරන්න මම කිව්වේ කලින් මම හැම එකම පෙන්නලා තියෙන්නේ පුටු වාඩිලා කරන්න පුටු වාඩිලා පටන් අරගෙන සති දෙකක් තුනක් යද්දී නැගිට ගන්න පුළුවන් ඊට පස්සේ නැගිටලා කරගෙන යන්න පුළුවන් රයිට් ඊට පස්සේ පුළුවන්කමක් තියෙනවා නම් මේ වගේ සයිකල්ස් දෙකක් හරි තුනක් හරි කරලා ඉවරලා පොඩ්ඩක් ඇවිදින්න ඇවිදිනවා කියන්නේ මේ දුවන එකක්වත් හයියෙන් හයියෙන් යන එකක්වත් ජොගින්වත් නෙවෙයි බොහොම හිමින් පැය භාගයක් විතර ඇවිදින්න පුළුවන් නම් ඒක තමයි හොඳම විදිය. මම කලින් කියලා තියෙන හැමදෙස්සම මේ එක්සයිස් කරන්න කලින් අඩු ගානේ පැය කමාරකටවත් කලින් කාලා බීලා ඉවර කරන්න. කාලා ඉවරච්ච ගමන් මේ වගේ කරන්න යන්න එපා ඒක. ඒකට අමාරුයි. සේරම එක්සයිස් ටික ඉවරලා පොඩ්ඩක් මේ විදියට ස්ට්‍රෙච් කරගන්න පුළුවන්. මේ මත පළමිට ගාවට දාලා මේ විදියට ඇදලා අල්ලගෙන ඉන්න පුළුවන්. මේක තප්පර 20 30ක් විතර මේ විදියට එක පැත්තක් තියාගෙන ඉඳලා එහෙම රිලැක්ස් කරලා ආයෙ අනිත් පැත්තට එම ගන්න පුළුවන්. ඊපස්සේ කපුල් දෙකක් මේ විදිහට පොඩ්ඩක් ස්විච් කර ගන්න පුළුවන්. ඒ උඩට වඩා හොඳයි. පොඩ්ඩක් ඇවිද්දි නම් අපි මීට ස්ලෝ ඩවුන් වෙලා රිලැක්ස් වෙනවා. දැන් අදර මේ ටික තමයි කරන්නේ. ෆිට්නස් විත් වරුණා YouTube channel එකට එකතු වෙච්ච හැමෝටම බොහොම ස්තුතියි. දිගට මේ විදිහේ එක්සයිස් සෙෂන්ස් එක සම්බන්ධ වෙන්න කැමති නම් subscribe කරන්න මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න subscribe කරලා විතරක් ඉන්නේ නැතුව පුළුවන් නම් මේකේ bell icon එක click කරාම මම අලුතෙන් වීඩියෝස් දාද්දි ඒක notification එකක් එනවා ඒ විදිහට හදලා තියාගන්න එමුනම් ලබන සුමාන හැමෝටම